सिद्ध विमिन पवतिन दे नमुनु कुलदि मूनु दुन्न अद्देकीमट सेयट सेयक्म समानाई महा अमुतु मूसल बायकिन मुलु आत्मेम वेलिला तिबुना मी सिद्ध वेन्ने मुकद्द किला हितागन्न पेरी तत्वेक ईलंगट कलेतु दे कोहमत हितागन्न बे नमुनु कुल कंदु एटी दित मेतन दित एकम विधियत द्याक सिद्ध उने कोहमत हरियतम ग्यानु केनिक के मूनट समानव दिग कोंड्याक सहित मूनाक इवागेम अद्देक कुत मगे अस देकट मम देक्का इतनीन पहल कोटस संपूर्णम पिंबुरेग्गे वगे हेमिन अद्देक तियतिय ओलुव देपत्त करकोमिन बलनो वगे बल बल केलिन्म गिये मम हिटपु उमगट एक ऐतुल्यदि तेकपारा खाईयेन कै गाला ए सद्दे नैवतुना मम मेतनेन कोहेटवत्म यान्ने नै केला हितागत्ता सद्दयक्वत् नोयेन्न मम एहेमम हिटिया निंदक नामयक्वत् नैति मे रै एल्ली वेनकल्म जीविते कवदाक्वत् नैति तरमे अम्मुतु हिस्बवक इर पायन कन बलान नीटिया मिनिस सुन्टे इरट वांदिन्न हेतु दाहक तिब्बात मम इरट वांदिन्नोन मेविलावे आईद कियला मत होंदिन्म तेरुना अंदुरत तेक्क मिनिस सुन्गी जीवित वलटेन बाय सदाहतम नतिकरलदान इर एलिया किसीम बायाक नेतु मेहम कैलायवल गुहावल रिंगन मम अद गेदर अनेक हीने करगिन पिल्ली में अक्वगे गल वेला इन्नो पांदर तुनाई हतली वागे वेद्धे अर गुहावट पहलिन सरस गाल साध्या कावा मुका करी रोल वेला पहलट यानो वागे साध्या ओबट मतकनाम हर्यटम नमुनु कुल कंदु एटी दित मां मे अद्देकीमट मे विदियटम मोन दुन्ना मम मे कलावट आपु हेतु पैत्तक तियला एलिये वेटन कन्निंदल मम पुलुवन तरां निक्मनें आहे मत गेदरावा वेच्च सिद्धिय गेन मम कीप देने केक्कम कीवा मेघन विस्तर कथाकरण होंदम के ना जंतु बाव मट हितुना जंतु पहासुएन मुनगहन पुलवन क्रमे मम दान्न हिंदा मम गिये जंतु मुनगहन जंतु मेघन मट किवे अमुतुम कथावाक् ए कथावत् अहगेन मम गेदर ऐवित् मे नम गेन दन्न कीप दिनेक् एक कथा कला किसी केनेक् वेडि विस्तरयक् दन्ने नैति उनाट ए हेमोम एहेन मेहेन अहल तीन एकम कथावाक् तिबुना ए कथाव मट कियल दुन्ने अपे आच्ची जंतु कियपु विधियटात् अनेक्काय कथावुनु विधियटात् मे तमाई बोधिलिमा मे गेन मगे आच्ची किवे मेहेम कथावाक् ए कथावे हटियट
බෝධිලිමගෙ උත්පත්ති කතාව මෙන්න මේ වගේ එකක්. එකමත් එක කාලෙක ඉඳලා තියෙනවා බඩදරු අම්මා කෙනෙක්. මේ අම්මට එයාගේ ස්වාමි පුරුෂයාගෙන් විවිධ කරදර තාඩන පීඩන තිබිලා තියෙනවා. දෙන්න දෙමහල්ව අතරේ ඕනතරම් රණ්ඩු සරුවල් තිබිලා තියෙනවා. එක්තරා දවසකදී මේ ගෙදර ඇතිවුණු රණ්ඩුවක ප්‍රතිඵලයක් විදිහට මේ බඩදරු අම්මගේ ස්වාමියා ගහපු පාපහරකට බඩේ හිටපු දරුවා නැති වෙලා තියෙනවා. ඒ වේදනාවෙන්ම තමන්ගේ මනුස්සයට වෛර බැඳගෙන මේ අම්මා ජීවිතෙන් සමු අරගෙන ඊට පස්සේ තමයි මේ බෝධිලිම වෙලා මේ අම්මා ඉපදිලා තියෙන්නේ. මගේ ආච්චි කියපු විදිහටත් අනෙක් කීප දෙනා කියපු විදිහටත් බෝධිලිම කියලා කියන්නේ අන්තිම භයානක සත්වයෙක්. බෝධිලිම කියලා කියන්නේ අන්තිම භයානක සත්වයෙක්. මේ සතා තනි කරම පිරිමින් එක්ක වෛර බැඳගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. බෝධිලිම පහර දෙන්නේ පිරිමින්ට. බෝධිලිමව දැකලා බෝධිලිමගේ පහර දීමකින් තොරව බේරුණු පිරිමියෙක් නැහැ කියලා තමයි මේ හැමෝම කිව්වේ. එතකොට මම මුහුණ දීපු සිද්ධියේ බරපතලකම ගැන මට ආයෙම හිතෙන්න ගත්තා. මිනිස්සු කොයි තරම් කැලෑව පිළිබඳව නොදැන මේ වගේ ගමන් යනවද? කී දෙනෙක් අද වෙද්දී කැම්පින් කියමින් කොයි තරම් කැලෑවල නැවතිලා ඉන්නවද? මේ කැලෑවල තනිව යන එකේ හෝ කිහිප දෙනෙක් ගිහිල්ලා නවතින එකේ හෝ බරපතලකම නොදැන යන එක මොන තරම් අනුවණකමක්ද? මේ වගේ අත්දැකීමකට මුහුණ නොදෙනකන් හොඳයි. හැබැයි කොයිම හරි වෙලාවකදී මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඔබ මොකද කරන්නේ? බෝධිලිම පිළිබඳව මට ජන්තු කිව්වේ මෙහෙම කතාවක් නෙවෙයි. ඒක වෙනම කතාවක්. හැබැයි මම ඉස්සෙල්ලා මේ කතාව කියලා ඉන්නම්. දැන් මගේ ආච්චි අම්මා කියලා දුන්නු විදිහටත් අනෙක් කීප දෙනාගේ අදහස් එක්කත් යම්කිසි සමානකමක් මේ බෝධිලිමගේ කතාවත් එක්ක තියෙනවා. මාත් එක්ක කතා කරපු කීප දෙනාගෙන් එකම එක්කෙනෙක්ට විතරයි බෝධිලිම පිළිබඳව අත්දැකීමක් තිබුණේ. ඒකත් හරියට දැකලා නෙවෙයි. එයත් කිව්වේ එකපාර ටයර් එකක් රෝල් වෙලා යනවා වගේ දැක්ක කියලා විතරයි. බෝධිලිමව නොදැක වුණත් මිනිස්සු පාරම්පරිකව ජනවිඥානේ නරගෙන ආපු මුඛ පරම්පරාගතව අරගෙන ආපු කතාවක් තියෙනවා. ඒ කතාව දැන් මම ඔබට කිව්වා. මේකයි මේ ඇත්ත සිද්ධියයි අතර තියෙන සමපාතකම බලන්න. මේ බෝධිලිමගේ කතාවේ කියවෙන්නේ මේ බෝධිලිම වෙලා ඉපදිලා ඉන්නේ බඩදරු අම්මා කෙනෙක් කියලා. ඒ කතාවෙන් කියවෙන්නේ නැද්ද මේ සතාගේ මේ ජීවියාගේ ස්වરૂපය කාන්තාවකට සමානයි කියලා? ඊළඟට කියවෙන දේ තමයි මේ සත්වයා කෙලින්ම කරදර කරන්නේ පිරිමින්ට. බෝධිලිම එළියට බහින රාත්‍රී කාලයේදී කැලේ කොලේ යනවනම් එහෙම යන්නේ පිරිමියෙක් විතරයිනේ. ඒ නිසා ඒ කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. සමහර විටක මේ බඩදරු අම්මට පයින් ගහපු කතාව කියන්නේ ඒ දරුවා නැති වුණු වේදනාවෙන් වෛර සහගතව මැරුණා කියලා කියන්නේ මේ බෝධිලිමගේ හඬ ඒ වගේ සිද්ධියකට ගලප ගන්න පුළුවන් හින්ද වෙන්නත් පුළුවන්. මේ ජනකතාව කොයිතරම් අසත්‍යක් වුණත් ජනකතාව බොරුවක් වුණත් ඒ ජනකතාව මගින් කියවෙන සාධක ටික ඇත්තයි.
ඒ නිසයි මම ඔබට කියන්නේ හැම වෙලාවෙම මිත්‍යාවක් කියලා ජනකතාවක් බැහැර කරන්න අපිට හරි ලේසි. හැබැයි ඒ ඔස්සේ ගියොත් අපට ඇත්ත කතාවක සුළමුළ හොයාගන්න පහසුයි. කිසිම දෙයක් මිත්‍යාවන් හැටියට බැහැර කරන්නේ නැතුව ඒව ගැන හොයලා බලන එක මොන තරම් වැදගත්ද? ගමක මේ වගේ අත්දැකීම් නැති ඕනම කෙනෙක්ට මේ කියන කතාවට විරුද්ධ වෙන්න හිතෙන්න පුළුවන්. හැබැයි මම ඔබට යෝජනා කරනවා. මේ වගේම අත්දැකීම් තින තව මිනිස්සු ඕන තරම් මේ මහ පොළොවේ ඇති. ඔබ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙන්න වෙන්න, ඔබ අත්දැකීම් එක්ක බහුශ්‍රුත වෙන්න වෙන්න, ඔබට මේ කියන දේවල් මොනවාද කියලා තේරෙනවා. කොහොමුණත් මම දැන් කියන්න හදන්නේ බෝධිලිම ගැන වෙනම කතාවක්. ඔබ දැන් දන්නවා ලෙන් සිතුවම් හොයාගෙන මම ගියේ ගමනේදී මට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ත්‍රාස්‍යජනක අත්දැකීම ගැන. එක පුංචි වැරදීමකින් මම ඉන්න තැනක සද්දයක් හරි ආවනම් සමහර විට මේ කතා කිසිවක් අද ඔබට අහන්න නොලැබෙන්න තිබුණා. බෝධිලිම ගැන ගමේ හරි අපූරු කතා ගණනාවක් තියෙනවා. බෝධිලිම කියලා කියන්නේ අවතාරයක් කියලා තමයි මුලින් මිනිස්සු හිතන්නේ හිටියේ. පිරිමින්ව හොයාගෙන ඇවිල්ලා පිරිමින් එක්ක බැඳගත්තු වෛරයේ හින්දම පිරිමින්ව විනාශ කරන මරා දාන අවතාරයක් හැටියට තමයි බෝධිලිමව ගමේ මිනිස්සු දැක්කේ. කිසිම දෙයකට බය නැහැ කියලා කියන ඕනම පිරිමියෙක් බෝධිලිමගේ හඬ ඇහුවොත් තිගැස්සෙන බව සත්‍යක්. ඒක මරණයේ බියකරු හඬ වගේ තමයි ඇහෙන්නේ. මේ හඬ එක්ක හොඳටම මුසු වෙලා තියෙනවා. ගමේ කතාවට අනුව මේ බෝධිලිමගේ හඬ පළවෙනි වතාවට ඇහුනොත් දෙවෙනි වතාවේ ඇහුණු තැනට වඩා ඉතාම කිට්ටුවෙන් මේ හඬ ඇහෙනවා. ඒ වගේම තුන්වෙනි සැරේදී තමන් ඉන්න අසලින්ම මේ හඬ ඇහෙනවා. මේ හඬ ඇහිමෙන් පමණක් මල මූත්‍ර පවා පිට වෙලා මැරිච්ච පිරිමි මේ රටේ ඉතිහාසයේ ඉන්නවා. ඒ නිසා මේ කතාව ගැන ඔබ ඊටාම තදින් සොයා බැලිය යුතුයි. මේ හඬ සුළුපටු හඬක් නෙවෙයි. බෝධිලිමගේ හඬ තුන් වතාවක් ඇහෙන බව තමයි ගමේ මිනිසු කියන්නේ. තුන්වෙනි පාර ඇහෙන්න කලින් කාන්තාව කලේ තමන්ගේ ගෙදර ඉන්න පිරිමි අයව ස්වාමියා වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්. පිරිමි අය හැමෝම ගෙට ඇතුල් කරලා දොර වැහුවා. එහෙම දොර වහලා පරණ ජනසමාජයේදී ගෙදර අතුගාපු ඉලපත හරි එහෙම නැත්නම් අතු කැබලි එකතු කරලා හදපු කොස්ස හරි අරගෙන මිදුලට බැස්සා. එහෙම බහිනකොට මේ බෝධිලිම ආයේ එතනින් මෙහාට එන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඔබ හිතන්න ජනසමාජයේ ඕනම ප්‍රශ්නයකදී කාන්තාව පසෙකට කරලා පිරිමි එළියට බැහැපු සමාජයක් මේක. එහෙම රටක්, එහෙම ලෝකයක් මේක. හැබැයි බෝධිලිමගේ සිද්ධියේදී විතරක් පිරිමියව ගෙට දාලා දොර වහලා ඉලපත අරගෙන මිදුලට බහින්න තරම් අපේ කාන්තාව එඩිතර වුණා. මරණීය දෝංකාරයක් ඇහෙන බෝධිලිමගේ හඬට අපේ කාන්තාව බය වුණේ නැහැ. මොකද ඒ අය මේ බෝධිලිම වටා ගෙතිච්ච කතාව දැනන් හිටපු හින්දා. කිසිම වෙලාවකදී කාන්තාවකට බෝධිලිම හානි කරන්නේ නැහැ කියන ස්ථීර අදිෂ්ඨානයෙන් ඔවුන් බය නැතුව මේ සිද්ධියට මුහුණ දුන්නා. අපේ පරණ ජන සමාජයේ අහිංසක මිනිස්සු බඩදරු අම්ම කෙනෙක්ට ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණොත් එහෙම
ඇයව මිහිදන් කරන්න කලින් ඇගේ කුස මත බුලත් කොලයක් තියලා ඒ බුලත් කොලේ දෙකට ඉරුවා. ඉන් පස්සේ තමයි අවසන් කටයුතු සිද්ධ කළේ. ඒකෙන් ඔවුන් විශ්වාස කළා මේ ගැබ්බර කාන්තාව බෝධිලිමෙක් වෙලා උපදින එකෙන් වළකිනවා කියලා. අපේ ගම්මානවල ඕන තරම් මිනිස්සු බෝධිලිමගේ හඬ අහලා තියෙනවා. හැබැයි අද වෙද්දි බෝධිලිම කියලා කියන්නේ කටුස්සෙක් කියලා විවිධ අය විසින් ජන සමාජගත කරමින් ඉන්නවා. මම ස්ථීර වශයෙන්ම කියනවා බෝධිලිම කියලා කියන්නේ කටුස්සෙක් නෙවෙයි. බෝධිලිමගේ මූණ හරියටම කාන්තාවකට සමානයි. දිගු හිසකෙස් සහිතයි. ඒ වගේම අත් දෙකක් තියෙනවා. ඇඟ තනිකරම පිඹුරෙක්ගේ ඇඟකට සමානයි. ඒක කිසි විටකත් කටුස්සෙකුට සමාන ශරීරයක් නෙවෙයි. බෝධිලිමගේ මරණයේ දෝංකාරය ඒ වියරු හඬ කටුස්සෙක්ට නංවන්න පුළුවන් හඬක් නෙවෙයි. එහෙම ජනසමාජගත කරන්නේ අඩුම තරමේ බෝධිලිම පිළිබඳව අත්දැකීමක් තබා ජනකතාවක්වත් අහපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. අපේ පැරණි ගම්වල මිනිස්සුන්ට බෝධිලිම නිසා මොන තරම් පීඩනවලට ලක්වෙන්න සිද්ධ වුණාද? බෝධිලිම මොන තරම් අපේ ජන ජීවිතයට මිනිස්සුන්ට බලපෑම් කළාද? අනෙක් අතට සංස්කෘතිකමය වශයෙනුත් බෝධිලිම නිසා රාත්‍රී කාලයේදී පිරිමි අනවශ්‍ය ගමන් බිමන් ගියේ නැහැ. මොකද ඕනම වෙලාවකදී මේ වනගත ගම්මානවල බෝධිලිමගේ පහර දීමකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපේ ගම්මානවල ජීවිත රැකිලා තිබුණා. හැබැයි අද වෙද්දී මේ හැම දෙයක්ම මිත්‍යාවල්, බොරු, අසත්‍ය, අභිචාර කියලා බැහැර කරමින් අපි අපේ දොරකඩටම විනාශය කැඳගෙන ඉවරයි. බෝධිලිමගේ හඬ ඔබට මේ වැඩසටහනින් අහන්න ලැබෙන හඬම නෙමෙයි. වැඩසටහනින් ඔබ අහන හඬ බෝධිලිමගේ හඬට යම් තාක්තුරට විතරයි සමාන. මීට වඩා මරණීය දෝංකාරයක්, මීට වඩා ත්‍රාස්‍යජනක වේදනාකාරී මහ විලාපයක් ඒ හඬේ ගැබ් වෙලා තියෙනවා. බෝධිලිමකු නිකුත් කරන මේ මරණීය දෝංකාරය එක වරක් ඔබේ කන් දෙකට ඇහුනොත් ඔබ ආයෙමත් ඒ හඬ අහන්න කිසි දවසක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒක ඒ තරම්ම බියජනක ශාපලත් මරණීය විලාපයක්. දැන් ඔබට හිතෙන්නේ නැද්ද මම අවස්ථා දෙකකදී බෝධිලිම පිළිබඳව සිදුවීම් දෙකකට මුහුණ දීලා තියෙනවා. මේවා මොනතරම් ත්‍රාසජනකද, මේවා මොනතරම් භයානකද කිසිවක් නොදැන මේ වගේ සිද්ධියකට මුහුණ දුන්නම, හදිසියේ හරි යම් තැනකදී පුංචි වරදක් සිද්ධ වුණා නම්, ඉන්න තැන පුංචි ගල් කැටයක් පෙරළුණා නම්, තත්ත්වය මොනතරම් වැරදි නරක අතකට දෝලණය වෙන්න ඉඩ තිබුණාද? නමුණු කුලදි වගේම මගේ ගමේ ඉහළ කඳුවැටියේදීත් මම එකම සිද්ධියකට මුහුණ දුන්නා. ඒකේ තේරුම මේ ජාතියේ බෝධිලිමු මේ රටේ තවමත් වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙනවා කියන එකයි. බඩදරු අම්මෙක් වටා ගෙතුණුවේ කතාව අපි මොහොතකට පැත්තක තිබ්බත් ඒ කතාව වටා ගෙතිච්ච සත්‍ය සිදුවීමක් තියෙනවා. මොකද ඒ කතාව සත්‍යයක් නම් නිර්මාණය වෙන්න පුළුවන් එක බෝධිලිමෙක් විතරයිනේ. හැබැයි බෝධිලිම කියන සත්ව කොට්ටාශය අපේ රටේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙනවා. සමහර විට බෝධිලිම කියලා කියන්නේ
අපේ රටට විතරක් ආවේනික කෙනෙක් වෙන්නත් පුළුවන්. දුර්ලභ ගණයේ සත්ව කොට්ටාශයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අදටත් වනාන්තර ආශ්‍රිතව බෝදිලිමු ඉන්න බව මම ඔබට මතක් කරන්න කැමතියි. හැබැයි මට ඕන උනේ ඒක කියන්න නෙවෙයි. මට ඕන උනේ බෝදිලිම පිළිබඳව ජන්තු මට කියපු කතාව ඔබත් එක්ක බෙදා ගන්න. අපි ඒ වෙනුවෙන් ඊළඟ දවසේ මුණ ගැහෙමු. මීටර් ගයාන් සඳකැලුම් නොහොත් සහස්‍රමුඛ රාවණ සහස්‍රමුඛ රාවණ